දැනට බලන්නෙත් නෑ ලග්නේ මොකද්ද කියලා හැම මම ඒක දන්නෙත් නෑ බිරිඳ දන්නෙත් නෑ ඉතින් ඒක මම කියන්නේ මේ හැම දෙයක්ම තමාට වාසනා පින කියන එක තියෙනවා නම් කිසි දවසක තමාට එහෙම කරදරයක් වෙන්නේ නෑ මං ඇත්ත වශයෙන්ම මම බොහොම හදිස්සියේ විවාහ ගිවිස ගත්ත කෙනෙක් මගේ බිරිඳ ඇත්තටම බොහොම ලාබාලයි බඳිනකොට අවුරුදු 15යි ඉස්කෝලේ ඕ ලෙවල් සත් කළ නෑ දවසක් ද මං ඒ බැඳ අලුතම වාගේ එකපාරක් කරනකොට මගේ බිරිඳ ඔට්ටු සෙල්ලම් කරනවා ज्योतिषी තමා හොඳ ක්‍රියාවලියන් කෙරුවොත් පින් අතේ වැඩ කෙරුවොත් තමාගේ ඒ තරතින අපල මොකක් කරගත් දුර වෙලා යයි. ඉතින් බුදුන් වහන්සේ කියලා දින්නේ ඒකනේ. යමක් කිරීමට යම්කිසි වෙලාවක් මෙයාලා දින මගේ මේ පර්ස් එකේ තියෙන වඩ මම බෑග් එකේ තම මොකද ලැබෙන්නේ කියලා. බුදුන් වහන්සේ කියලා. ඉතින් මේ විදිහට ග්‍රහපාල බලනවා නම් මේ බෞද්ධයෝ නෙමෙයි ලංකාවේ ඉන්නේ. ලංකාවේ ඉන්නේ හින්දු භක්තිකයෝ. ඒ තරමට බයයි ජීවිතේට බයයි. හොඳට ජීවත් වෙන්න. හොඳ දේවල් කෙරුවොත් තමයි මේ දින් බුදුන් වහන්සේ කියලා දින්නේ යමක් කිරීමට සිදු වී ඇතනම් ඒ වේලාව එයට සුබම හොදයි ග්‍රහ තරු වලින් හෝ රාහු කාලයෙන් නැති ඵලයකින් ඉතින් මේ මෝඩ මිනිස්සු ඒව දාගෙන කරන හොඳ වෙලාවල් බර තමන්ගේ හැදුවා බාස්ලාව තුනලයා වෙලාව බැලුවේ වෙලාවක් බැලුවේ නෑ තමසෙලා ඇවිල්ලා නම් ඉන්නේ ගල් සිමෙන්ති ගෙනල්ලා නම් තින්නේ පණ ගන්නවා වැඩේ ඔයගේ ටොප් එකේ තියෙන දැන් ස්විචර්ලන්තයේ ඔය දෝචිසිය කාර්යව ඉන්නවනේ ඔයා කියන්නේ ඇයි නැත්තේ ඒ මිනිසුන්ට පින් දිනනවා. ඉතින් ඒ මිනිස්සු පින් අතේ මිනිස්සු පින් අතේ හොඳ විදියට රටවලුත් ඒ විදියට යනකොට ඒ අර ජෝතිෂය ග්‍රහඵල නැහැ. මම නම් හැම දෙයක්ම රාහුකා දැන්වත් ඉඳගෙන ඉන්න පුටුවක් මගේ කෙනෙක් ඇවිල්ලා ඔෆිස් එකට ඔබ ඉන්නේ මේ බස්නාහිර බලාගෙන. මං කෝ එදා ඉඳන් මේ හිටියේ උතන ඔය විදියට. ඔබ කියන හින්දා වෙන පැත්තක් බලන්නේ නැහැ මම. ඉතින් බස්නාහිර බලාගෙනම ඉන්නේ. ඕන ක්‍රියාවලියක් ආරම්භ කරන්න මට කවුරු හරි කිව්වොත් හෙට වෙන්න මේ වෙලාවට තමයි රාහු කාලය කියලා. ඒ වෙලාවට තමයි මම ඒක කරන්නේ. එතකොට ඝන වරිනේ කිව්වොත් මාරු කරන්නෙම නැහැ. ඒක ඒ විදිහෙම තියෙනවා. ඒ හැම දෙයක්ම කර ඔජායි. ඕයි කොහොඳ නැහැ කිව්වා. තොරන් බඳින්නට රබන් රූ තෝ තෝ සද්ද ඒතනත් හොඳ නැහැ කිව්වා. මං කොහොම මාරු කරන්නෙම නැහැ මූ හොඳ නැහැ කියපු නිසා. ඔකර ඔජේට ලස්සන වචනයක් මේ දාන්න තිබ්බනම් කියලා මාරු කරන්න තිබ්බා. ඒ තමාට හොඳක් ද විවාහයක් ද මේ මම දකින උදේට යන මේ වල ජෝතිෂය මේ වල ඔබගේ විවාහ ඔබ ඉන්නේ ළඟද මේ ලෝකය මීන මෙතනට ඇවිල්ලා තියෙනවා මේක මෙතනට ඇවිල්ලා තියෙනවා මේ මෝඩ ළමයින්ට මේව කියනවා ඒ මොකද අර ළමයා ද ඇත්තට විවාහයක සිද්ධ වෙලා නැත්නම් ද කනස්සල්ලෙන් ඉන්නේ තමාගේ විවාහය සිද්ධ වෙලා නැත්නම් තමා විවාහයක පෙරම් පුරාගෙන ඉන්නවා නම් තව විවාහයකට ගිහිල්ලා උදව් කරන්න තව විවාහයෙන් ඉන්න කාන්තා දුප්පත් කෙනෙකුට ගිහිල්ලා මේ මේ හැටි මහලා දෙන්න එක්ක සපත් දෙක අරන් දෙන්න පින් අතේ ඒ විදිහේ දේවල් කරන්න සමාජීය විවාහයේ ඉබේ සිදුවේ තමාට රැකියාවක් නැත්තම් රැකියාවක් කරන කෙනෙකුට නෙවෙයි තමාගේ දින රැකියාව අමාරු නම් තව කෙනෙකුට ගිහිල්ලා උදව්වක් කරන්න අමාරු නම් දවසකට මොනාරි හොඳ ක්‍රියාවලියක් කරුවොත් තමාට මේ තියෙන ඒවැ මිදෙන්න පුළුවන් මේ තරු ග්‍රහ මේව බුදුන් වහන්සේ එපා කියලා තියෙන දේවල්නේ ඉතින් බුදුන් වහන්සේත් එපා කිව්වට මේ ගානට තරු ග්‍රහ බලනවා නම් මේ බෞද්ධයෝ නෙමෙයි මේ හින්දු වක්තිකයෝ ඒවා කරන්නේ වැඩි හරියක් සිවුරු පොරවගෙන හොඳ නම කොහෙද කිය බුදුන් වහන්සේගේ මගේ දින පොතේ බුදුන් වහන්සේ නමක් කියන්නේ ශබ්දයක් කෙනෙක් හඳුනා ගැනීමේ ශබ්දයක් දැන් පිටර රැම්බල් මයිකල් ජැක්සන්ලා තාත්තා ගිහිල්ලා මයිකල් මෙයාට මොකද්ද හොඳ නම දාන්න ජැක්සන් මයිකල් කියලා දාන්න කියලා බලලාද දැම්මේ එල්විස් ප්‍රෙස්ලිගේ තාත්තාගේ නම බලලාද දැම්මේ එල්ටන් ජෝන්ගේ තාත්තාගේ නම බලලාද දැම්මේ මේ බය මිනිස්සු මේවට අබ්බැහි වෙලා දිනනවා මේවට අබ්බැහි වෙලා අද මේක නිකන් ලොකු පත්තරවල දැක්කොත් අර ග්‍රහපල ගිය සැමියාව අනියම් සැමියා මේ සම්බන්ධයෙන් නතර කිරීමට විභාගයෙන් පාස් වීමට අයිසේ ඒ කිසි දෙයක් තමාට පින් මදි නම් පින් මදි ඒක නිසා පින් මදි උදවිය ගොඩක් පින් කරන්න එතකොට තමාට යම්කිසි ජීවිතේ සුන්දර වෙයි හැබැයි ග්‍රහයාගෙන් අහලා මේ වෙලාවට මේක මාරු කරොත් ගේ හදන මේක ගේ ඉංජිනේරුවෙක්ගෙන් අහන්න මෙතන කණුවක් තිබ්බට කමක් නැද්ද කියලා මේ ගහ මේ ජෝතිෂය කෙනෙක් කෙනකින් අහන්න යන්න එපා දොර මේ පැත්තට මාරු කරන්න කියලා ඉතින් ওই විදිය පංගුව දේවල් ඇත්තටම කරපු දේවල් පංගුව හිනාසහගතයි මේ දැන් අපේ අඳුරම කෙනෙක්ගේ මේ 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 ව්‍යාපාරයක් තිබුණා
දොර තිබුණේ බස්නාහිරට. ඕක බස්නාහිරට හැමෝම දොර තියෙන්න හොඳ නැහැ කියලා ගෙනල්ල මේ පැත්තට දැම්මා. දකුණු පැත්තට. ඊට පස්සේ තමයි බිස්නස් එක වැටුනේ. ඔව්. ඉතින් මේ මිනිස්සු මෝඩ මිනිස්සු. හොඳටම බලන්න තියෙන්නේ තමන්. ඇයි සුචර්ලන්ත මිනිස්සු ඕක බලන්නේ නැත්තේ? ඇයි ඔස්ට්‍රේලියාවේ ඕක බලන්නේ නැත්තේ? ඇයි මේ දෝෂිකාරය හිලි හිලි ඕක කරන්නේ නැත්තේ? කරන්නේ නැති මේ මිනිස්සුන්ගේ ජීවිත රටාවල් වල මේ රටවල ඉපදීමම යම් කිසි පිනක් ලැබපු උදවිය කරදරයෙන් තොර ජීවත් වීමට සුන්දර පරිසරයක ඉපදිනවා. ඉතින් මම විශ්වාස කරනවා ඒක. ඒ එවැනි නැති උදවිය හැමතිස්සෙම කරදර වලම ඉන්නේ ඒ තමාට පින්මදි. නැත්තම් අයිසේ මේ 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 දැන් ඔය සින්දුවල කියපු පංගවත් දේවල්. අදට ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ අදට ගැලපෙන්නේ නැහැ කියන්නේ දැන් මොකද්ද? අර යලි උපදින්නට හේතු වාසනා වේවා. ආ ඒ යලි උපදින්නට මේක හේතු වාසනා වේවා කියලා කියනවාද ඔය බෝට්ටු වලින් යන ළමයි? උන්ට ඔස්ට්‍රේලියාව උපදින්නට හේතු වාසනා වේවා කියලා කියන්න ඕනේ. මොකද යලි තියා මේ මේ ආත්මයක්වත් උන් මේකේ ඉන්න කැමති නැහැ. යලි උපදිනකො හිරිය. ඒ යලි උපදුනොත් ඌ ආයි මේකේ ඉඳලා ආයි වීසා ගන්න එපා. මගෙන් ඒ උදේ යලි මේක උපදින්න ප්‍රාර්ථනා කරන්න එපා. යලි සුචර්ලන්තේ උපදින්නට හේතු වාසනා වේවා. ඒක නේ නැන්දේ යලි ඔස්ට්‍රේලියාව උපදින්නට හේතු වාසනා වේ. මොකද වීසා ගන්නනේ මුන්ට මේ අමාරුද? එක්කෝ යලි ඉතාලියේ උපදින්නට හේතු වාසනා වේවා. එතකොට වීසා නැතුව එහෙම උපදිනවා. දැන් මේ උපදින්නට ගමන් යලි මොකද්ද වෙන්නේ? ආයි වීසා ගන්න ඕනවා මම. ආයි රක්කාගේ මේ ජීවත් වෙන්න අමාරු. මේ ජීවත් වෙන්නේ අමාරු පරිසරයේ හැදෙන් සැකසෙන්නේ පෞකාරකන් නිසා, කුහකකන් නිසා. ඉතින් තමාට එවැනි පෞකාරකන් තියෙනවා නම් තමාගේ දේවල් සිද්ධ වෙන්නේ නැත්නම් ව්‍යාපාර විවාහයක් සිද්ධ වෙලා නැත්නම් මේ ජෝතිෂය කියන මේ කට්ටියකින් අහන්න එපා. හොඳ ක්‍රියාවලියන් කරන්න, හොඳ දේවල් කරන්න, හොඳ දේවල් වල නිරත වෙන්න, නැති බැරි කෙනෙකුට ගිහිල්ලා මොනවක් හරි කරන්න. තමාගේ විවාහය දැන් නෝනායි මහත්තයා නිතරම ගහ ගන්නවනේ. ඒ කියන්නේ පෞකාර ස්ථානයක්. දැන් මොකක් හරි පෞකාරකමක් තියෙනවා. දරුවෝ තාත්තත් එක්ක ගහ ගන්නවනම් පෞකාරකමක් ඒක. ඉතින් එවැනි දේවල් තියෙනවනේ තමා ගිහිල්ලා අන්දරුවන්ට කරන්න. මේ ගිහිල්ලා රැටිබැරි තියෙනවා මේ මොනවද කියන්නේ මේ ළමයි පොඩි කාලේ මම්මලා දාලා යන්නේ අනාතමට. ඒ විදිහ දේවල් වලට ගිහිල්ලා මොනවා හරි කරන්න. ඒකට තමාට දෙයක් වෙයි. ඒ වගේම තමයි පංගුවක් උදවිය උපදිනවා ෆික්ස් ඩිපොසිට් එකක්. පින් කන්දරාවක් එක්ක උපදින දරුවෝ ඉන්නවා. මේ පංගුවක් විදිහ ඒකද මේ අනන්ත වැරදි කරනවා. ඒ කිසි කරදරයක් ඒ මිනිසුන්ට වෙන්නේ නැහැ. හැබැයි එයා ඇවිල්ලා ඉන්න ෆිස් ඩිපොසිට් එකෙන් ඉතින් යාට තව තියෙනවා කැපෙන්න. තව පින් ගෙනල්ලා තියෙනවා. තාත්තගේ පින් හෝ මොනවාරි ගෙනල්ලා තියෙන පින් තියෙනවා. පංගුවක් කියන්නේ උපදින්නේ ඕඩි. ඒ ඕඩි තියෙනකම් මොකක්වත් දෙරුවේ නැත්තම් ඕඩි එක පිය වෙන්නේ නැහැ. ඒක නෙවෙයි නේද? මේ ඕඩි එක පියන්න තමයි හොඳ දේවල් කෙරුවම ජීවිතේ නරක කාලේ මැකිලා ගිහිල්ලා තමයි හොඳ දෙයක් සිද්ධ වෙයි. ඒ වගේම අයුතු විදියට මොනහරි දෙයක් තමාට ලැබිලා තියෙනවා නම් හම්බ කරලා තියෙනවා නම් ඒක තමාට තමාගේ භුක්ති විඳින්න මොනහරි කියන්නේ තමාට තේරෙන්නේ නැතුව ඇති දැනට තමාගේ දරුවට දරුවගේ දරුවට බලන්න මොකද්ද වෙන්නේ කියලා. එක්කෝ අමං මේ ගොඩක් විමර්ශනය කරලා තියෙනවා. ඒක මම මේ ඔයගලන්ට කියන්නේ. අංග විකල දරුවෝ, කන් ඇහින් නැති දරුවෝ, ඇස් පේන්නේ නැති දරුවෝ, එක එක මේ පීඩාවන්ට විඳින මේ දරුවෝ තාත්තලා කරන පාප කර්ම ඒ දරුවන්ට නැති වුණත් දරුවන්ගේ දරුවන්ට විවාහ වෙච්ච දවසට අනිවාර්යෙන් මොංගල් ළමයි, මන්දබුද්ධික ළමයි ඒ උපදින්නේ ඒ තමා කරලා තියෙන අයුක්තියෙන් මුදල් හම්බ කළා හෝ අයුක්තියෙන් අයුතු විදියට. දේපළ තමා ලබාගෙන තියෙනවනම් මොන ක්‍රමයකින් හරි තමාට වැරදි විදියට වාහනයක් හෝ අරන් දිනවනම් ඒකෙන් තමාට හෝ තමාගේ දරුවට හෝ විශේෂයෙන් දරුවන්ගේ දරුවන්ට අනිවාර්යෙන් ඔය පාප කර්මයන් වලට සිද්ධ වෙනවා. වන්දි ගෙවන්න දරුවගේ දරුවාගේ හරහායි අන් ඒක මම විමර්ශනය කළේ නේ ගොඩක් නේ. ditta dhamma වේදනීය කර්මය කියලා කියන්නේ. ඉතින් ඕව වල සත්‍යතාවයක් මම ඇත්තටම විමර්ශනය කළා. මම දැකලා මගේ දරුවන්ට කියලා දින්නේ ඒක. මට හෙට දවස හොඳට ඕනේ නම් හෙට දවස සුන්දර වෙන්න ඕනේ නම් දැන් ඉඳන් සුන්දර දේවල් අනුදි වේද කරවන්. සමාන නෙමෙයි අනුදි වේද කරවන්. ඉතින් ඒ වෙලේ දේවල් වල තමා විවාහන කාන්තාව හොඳ සුන්දර කාන්තාවක් වෙයි. නැත්නම් හැමදාම ගහ ගන්න කාන්තාවක් අම්මෙන් කොච්චර ඔය ගහ බලලා වෙලාවට නූලට මෙහෙම මීන හතන මේක බෙදර කියලා බැලුවත් ගහ ගන්න ගෑ ගහගෙන ඊට පස්සේ විවාහයක් දෙදරලා ගිහිල්ලා වනසායම් ඊට පස්සේ නම් නමුත් ඉතින් සුන්දර නම් ජීවිතේ ගෙදර ජීවිතේ ඔක්කොම ඉස්සෙල්ලා සුන්දර වෙන්න ඕන. ගෙදර දරුවොත් එක්ක බිරිඳත් එක්ක තියෙන එහෙම සුන්දරතාවයක් ලබා ගැනීමට සමා මේ පින කියන දේ ලබා ගන්න ඕනේ. ඒව ලබා ගන්න බෑ පන්සල් ගිහිල්ලා. ඒව ලබා ගන්න බෑ පල්ලි ගිහිල්ලා. ඒව ලබා ගන්න යන්න මිනිස්සු අතරට. ඒ ආදරය වපුරන ආදරය. ඒ ආදරය දුන්නොත් මේව සංඝයා වහන්සේලා ස්වාමිලා කොමිගානේ මෙන්න ඇවිල්ලා මේව කියන්නේ. පන්සල් එන්න කියන්නේ බා මිනිස්සුන්ට. පල්ලි එන්න කියන්නේ බා මිනිස්සුන්ට. මිනිස්සුන්ට හොඳ දේවල්. තාම මිනිස්සුන්ට හොඳ දේවල් කියන්නේ. ඉස්සරින් නම් තිබුණේ ජීසස්ගේ. මේක විතරයි.
ස්ටැචු එක. ඊට පස්සේ බිරිඳට කිව්වා මගේ බිරිඳ බෞද්ධ. ගෙනල්ලා මේ බුදු බෞද්ධ මේකකුත් තියන්න කියලා බැලන තරම කාලයකට පස්සේ බිරිඳ ගේනවා චූටි බුදුන් වහන්සේ කිව්වා මෙන්න මෙච්චර කඟල් තුනක විතර වගේ එකක් ගෙනත් තියෙනවා ජීසස් කේක මෙච්චරක් විතර. ඉතින් ඒක පේන්නෙත් නෑ. මං වයිෆ්ට කිව්වා මේ මේ ඇයි මේ පොඩි මේක පේන්නෙත් නෑනේ නෑ කමක් නෑ ඒක ඇති මෙහෙම ඕගොල්ලන්ගේ අම්මලා මං කිව්වා අම්මලාවත් හදන්න ඕන අම්මලාවත් පුරුදු කරන්න ඕන අම්මලාටත් මේ සර්වාගමික මේ දේවල් මම බැලලා ඉන්නේ බෞද්ධ ඉතින් මගේ බෞද්ධ බුදුන් වහන්සේ එතන ඉන්න ඕන මම නෑ බුදුන් මම ගෙනාව බුදුන් වහන්සේගේ ලොකු එකක් ගෙනල්ලා ජීසස් කේකට හැපැත්තේ බුදුන් වහන්සේගේ එක තිබ්බා ඒ දෙන්න ෂේප් එක දෙන්න ටොප් එකට ඉන්න බං අපේ ඇයි ගාගන් මේ ගාගන් මේ ආගන් නිසා ආගන් නිසා වෙලා දැන් මම මේ විනාශයක් නේ වෙලා තියෙන්නේ දැන් මගේ පුංචි දරුවෝ දෙන්න නගදී ඉතින් මේ මේ පොඩි බබාලා දෙන්නෙක් ඉන්නවා මට මගේ පුතාගේ ලොකු පුතාගේ අවුරුදු 4යි එක්කෙනු 4 මාර අනිත් එක්කෙන 6යි ඉතින් දැන් මේ සතියේකට සතියක්වත් නෑ මේ හරි මේ මුස්ලිම් ක්‍රමයට ඇඳලා ඔක්කොම මුස්ලිම් විදියට ඇඳලා මේ ඔක්කොම වහලා අල්ලා දෙවියන් ගැන සින්දුවක් දැන් මේක අල්ලා ඉසා ක්‍රියේටර් අල්ලා මේකලා මේක කියලා ඉතින් මම මේක රෙකෝඩ් කරලා හරි ලස්සනයි ඉස්කෝලේ එකක් තියෙන්නේ අර ඇලිතියා කියන එක මේ දෙවිවල මේ ඒකට යන්නේ ඉතින් හැම ආගමකම ඉතින් ඒ කාලෙට දැන් මේ මොකද්ද මුස්ලිම් උත්සවයක් ඒක හින්දා මේකල මේ අල්ලා දෙවියන් ගැන මොකද්ද එකක් පාඩම් කළා ඒ සින්දුව කියලා ඉතින් ඒ ස්කෝලේ ගිහිල්ලා ඒ අල්ලා දෙවියන් ගැන මොකද්ද එක කිව්වා නත්තල් කාලේ එනකොට ක්‍රිස්මස් එකේ ජීසස් ක්‍රයිස්ට් කියන මොනාද තියෙන එකක් තියෙනවා ඒක කියනවා එතකොට බුදුන් වහන්සේගේ මේ මොකද්ද මේ වෙසක් මාසේ එනකොට අර මේ භක්ති ගීත ඒගොල්ලෝ භක්ති ගීත මොන හරි ගන්නනවා ඉතින් මේ දේවල් මම දකින්නේ හරි ලස්සන දේවල් සිංහල මුස්ලිම් මේවා ඒවයි ඇති වෙන්න ඕන මනුෂ්‍යත්වය වර්ධනය වෙන්නේ එතනින් මෙතන එහෙගෙනම අපේ සිංහල ජනතාව අඩුවේ මිනිස්සුයි අඩු මේ මේ ඇති වෙන්න ඕනේ සිංහල ජනතාව නෙමෙයි ඉතින් මේ දේවල් මිනිස්සුන්ට මම කවදක්වත් ටීවී එක දකින්නේ නැහැ කිසිම ස්වාමින් වහන්සේ කෙනෙක්වත් කිසිම ස්වාමි කෙනෙක්වත් ඇවිල්ලා නැහැ මේරට සිංහල නෙමෙයි මිනිස්සු ඔක්කොම මිනිස්සු පංගව පරාත්තල කොළඹින් වැඩි ඈත නෙමෙයි මුස්ලිම් මිනිස්සුන්ට කඩයක්වත් අරින්න දෙන්නේ නැහැ දේනවා කියන්නේ මුස්ලිම් කියන්නේ අපේ මිනිස්සු ලංකාවේ මිනිස්සු මේ හැමෝම අපේ මිනිස්සු. ඒක නේද බුදුන් වහන්සේ දේශනා කරුවේ. හිතලා බලන්න. ඉතින් මේ දේවල් හැමදේම අපේ මිනිස්සු. මේ රටේ ඉපදිච්ච අපේ මිනිස්සු. හැමදේම තියෙන්න ඕන හැම කෙනෙකුටම සම්පූර්ණ අයිතිවාසීන් තියෙන්න ඕන. වන්දන්නේ නැහැ මේ අත්ද වරුදු කියලා. ව්‍යවස්ථාවේ තියෙනවනේ සිංහල බෞද්ධයෙක්ම වෙන්න ඕන කියලා ජනාධිපති. එහෙම තියෙනවනම් වැරදි. අහන්න බුදුන් වහන්සේ හිතනනම් ඒ දේ අනුමත කරයි. හැමදේම අහන්න. ඒ විදිහට. තමා අහලා බලන්න. මේ දේ හොඳද? අපේ ජනාධිපති ඉදිරියේදී දමිල මිනිස්සෙක් වෙන්න පුළුවන්. දැන් ඔබාමා මේ ජනාධිපතිනේ. එතකොට අපේ ජනාධිපති ඉදිරියේදී මුස්ලිම් මිනිස්සුෙක් වෙන්න පුළුවන්. ශ්‍රී ලංකිකේ මොකද ඒකද? මේ මිනිස්සුන්ව පුරුදු කරලා තින්නේ මේ ආගම්වලින් මේවලින් අන්තවාදී දේවල්. අන්තවාදී දේවල් ඒ වලට මම කොහෙත්ම කැමති නෑ. ඉතින් මේ දේවල් නිසා තමයි මේ විනාශය ඇති වෙන්නේ. දැනටත් එවැනි දේවල් ගැන මේ වැඩි කතා කරුවොත් මට මේ මේන්ට වැඩි කරදර ඇති වෙන්නත් පුළුවන්. මම දත් වශයෙන්ම කතා කරන්න මේව තමයි ඔයගොල්ලෝ ප්‍රෝග්‍රෑම් එක කරන්න ඕනේ. අපි මේ අනිවාර්යෙන් මේ වගේ කියන්නේ මෙසේජස් අපි දෙන්න ඕනේ සමාජයට. දෙන්න ඕනේ සමාජයට. මික්ස් වෙන්න. හැමෝම ලස්සනයි. හැමෝගෙම නරක මිනිස්සු ඇති. අනුත් අපේ පවුල් වලින් වුණත් දැන් අපේ අම්මලා තාත්තලා අපිට පුරුදු කරලා තියෙන්නේ මම මේ කියන්නේ පල්ලි වලින් පුරුදු කරලා තියෙන්නේ. විවාහ වෙනවා නම් කතෝලිකම වෙන්න ඕනේ. මොකද එහෙම වෙන්න ඕනේ. ඇයි? ඒවන් නරකයි. පල්ලියෙනුත් මේ පල්ලියේ කවුරු හරි අහගෙන ඉන්නවනම් ඕවා නතර කරන්න. මිශ්‍ර වෙන්න දෙන්න පුළුවන් තරම් බෞද්ධ ෆැමිලිස් එක මිශ්‍ර වෙන්න දෙන්න මුස්ලිම් ෆැමිලිස් එක මිශ්‍ර වෙන්න දෙන්න අද නම් ඒ නීති නැහැ ඇත්ත පල්ලි මන්ද ඉස්සර අපේ කාලේ බඳින්නවක්වත් දෙන්නේ නැහැ පල්ලි. හොඳයි. ඉතින් ඒක නරකයි. අපි